මේනකා පිරිස් වගේම රනිල් කුලසිංහ කියන්නේත් මේ දවස්වල පුංචි තීරේන්න ජනප්‍රියම යුවලක්. ඒ වගේම පසුගියදා උත්කර්ෂවත් අන්දමින් නිමාවදුටු හිරු මෙගා ස්ටාර් රියැලිටි තරගයේ කිරුළ හිමි කරගන්නත් ඒ දෙන්නට පුළුවන් වුණා. මේ ගැන එදැකූ අදහසුයි අද ඔබට ගෙනෙන්නේ. වේදිකාවට ගොඩවෙන මොහොතේ බලාපොරොත්තු වුණාද කිරුළ කොහොම හරි තමන් සතු කරගන්නවා කියලා. අවසන් මහා තරගයට යන්න කලින් බොහෝ දෙනාගේ ආශිර්වාදයේ හිමි වුණා. ඒ හැමෝම කිව්වේ කොහොම හරි ජයග්‍රහණය කරලා එන්න කියලා. හැමෝම දක්ෂයි, ඒ වගේම ජනප්‍රියයි. ඒ නිසා ජනතාවගේ මනාපය තමයි අවසාන තීරණය වුණේ. විශ්වාසයක් තිබුණත් ඉතින් කවුරු දිනුවත් කමන්නෑ කියලා තමයි අපි හිතුවේ. ජයග්‍රහණය කළ යුවළගේ නම් ලෙස ඔබ දෙපළගේ නම් කියවෙනකොට ඇත්තට මොන වගේ හැඟීමක්ද දැනුනේ? ඇත්තටම කිව්වොත් මගේ හුස්ම නතර වුණා වගේ හැඟීමක් තමයි දැනුනේ. මම රියැලිටි තරගයකින් ජයග්‍රහණය කළ පළමු අත්දැකීමත් මගේ සැමියා එක්ක ගත ජයග්‍රහණයක් නිසා ඒ අවස්ථාව මට සෑහෙන්න දැනුණා. දිනුම කරා යන්න උදව් වුණ ගැනත් මතක් කරමු. සංජන ශශී තමයි අපේ අයිටම් හැදුවේ. හිරන් ඇඳුම් විලාසිතා වලින් වගේම අපිට අවශ්‍ය ලස්සන සින්දු තෝරලා දුන්නා. ඒ විතරක් නෙවෙයි, ආදරණීය ප්‍රේක්ෂකයන්ටත් ස්තුති කරන්න ඕනේ. මගේ අම්මා තාත්තා මල්ලි නිතරම අපේ ජයග්‍රහණයට උදව් කළා. ඒ වගේම රනිල්ගේ අම්මට තමයි මේ ජයග්‍රහණයේ සතුට වැඩිපුරම දැනෙන්නේ. හේතුව තාත්තා නැට්ටුවෙක් නිසා. තාත්තා ජීවතුන් අතර හිටියා නම් මීට වඩා සතුටු වෙයි. මේ තරගයේදී විදේශීය නිර්මාණවල තිබෙන අංග අනුගමනය කළේ නැද්ද? නැහැ. එහෙම වුණොත් අපි හිරු ස්ටාර් ඔස්සේ දෙන්නේ කොපියක්. මම නර්තන ගුරුවරියක් නිසා මගේ තත්ත්වය තියාගන්න අවශ්‍ය වෙනවා. ඒ වගේම මේක තරගයක්. අලුත් නිර්මාණ ගැනත් මතක් කරමු. මේ වෙනකොට නාට්‍ය හතරක වැඩ කරනවා. අලුත් නිර්මාණ බාරගන්නේ නැතුව තියෙන නිර්මාණවල වැඩ අවසන් කරන්න තමයි මම හිතන්නේ ඉන්නේ. තාමත් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් දැන්මපෝ සබ්ස්ක්‍රයිබ් කරන්න. බෙල් බටනේ ක්ලික් කිරීමෙන් අපගේ නවතම වීඩියෝ ඔබට දැන් අරබන්න පුළුවන්.